ආයු බෝවන් අද අපි ගෙවතුවගේ විශේෂාන්ගේ තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරපංචා පැලයක් කොහොමද බඳනක් තුළ සාර්ථකව බාගන්න කියලා. වීඩියෝක බලලා හොඳයි කියෙ හිතරුණනම් අපි සබස්ටරයිප කරන්න අමතක කරන්න එපා. කරපින්චා වගාව ගැන ඉස්සල්ලාම කතාකරද්දි අපි බලමු අලුත් පැල බෝකරගන්නේ කොහම කියලා. ක්‍රම දෙකට කරන්න පුළුවන් එකක් තමයි කරපංචා පඳරක මුලක් ලයිහින් අපු පැලයා ගලවලා හිටවගන්න එක හැබැයි මේකෙදී පැළේ මුලටයම් හානියක් වෙන හින්දා පැළේ මැරෙන්න්න තියෙන අවධානමත් ඉතාම වැඩී. ඊළඟට අපි බලමු අනිත්ක්‍රමය මොකද කියලා ඒක තමයි හොඳින් ඉදුුණු බීජ මගින් අලුත් පල ලබා ගන්න එක බීජ පැළවෙන්න දවස් දා හතරක් ෝ ඊට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් ඉතින් මේ තියන්නේ මම ඒවිදියට හදා ගත්තු පැලයක් මේක හිටවලත් වැඩිකාලයක් නැහැ. පෝච්චි සරුවට හැදිලති නවා. ඊළඟට අපි බලමු පැලටඩ් පොහොර දාන්නේ කොහොමත කියා. මේකට අපිට වීලි ගොම දාන්න පුළුවන්. ඒක කියන්නේ පැලේ සෙන්න්ටිමේටර් හයක් විතර උස අද්දි පොහොර දානවනම් වඩාත් සුදුසුයි. ඊට පස්සේ දිනපතා ඉතිරි වෙන ඉදුල්ව වතුර මාළු හෝදරව අතුරුවාගේ දේවල් මුල ප්‍රදේශයට දාන්නත් පුළුවන් ට ඔලතින ැටලුවක් තමයි කර පංචා පැලෙටේන පලිබෝධක සත්තු පලවා හරින්නේෙක් කොහොමද කියලා. ඉතිං අපිට ඒකට කොහොම් බැට ග්‍රෑම් හයක් විතර අරගෙන කොහොම කොලත් එක කොටලා ඊට පසේ වතුර එක දිය කරලා පෙරලා අරගන ටිකටික ස්ප්‍රේ කරන්නත් පුළුවන් කොහොම කළ හොයාගන්න ැරිනා ගම් මිලස් ග්‍රෑම් දෙකක් විතර වතුර මිලලී දෙසිේ පණහාත් පන්සියාත් අතර විනාඩි විස්සක් විතර තම්බලා නනිවුණනට පස්සේ පෙරල අරගෙන ටිකටි ස්ප්‍රේ කරන්නත් පුළුවන් ඒ වගේම මේ විදියට අතිනුත් බොහෝ කෘමි සත්තු පලවා හරින්න පුළුවන්. මේ විදිට පිරිමදිද්දිග, ගොඩක් සත්තු පළඟටියෝ වගේ ඉන්නවන මෙකොළු යන්ඩෙමයනවා. දැන් ඔයාලට තවත් ගැටළුවක් ඇති. කරපිංච පැලයක් පඳුරක් වගේ කුඩා කාලෙදිම හදාගන්නේෙ කොහොද කියලා. ඒක හරිමලේසි, ඒකට කරන්න තියන්නේෙ පැල සෙන්ටම විස්සක් විතර වගේ උස අද්දී උසගියාට පස්සේ උඩම තියෙන දල්ල හෝ දඩු ටික කඩ්ලදාන එක. ඉතිං ඊට සති දෙක විතර පස්සේ ඔයාට තවත් පාර්ශවීක අතු බලාගන්න පුළුවන් මේකෙදී අපි කරන්නේ අග්‍රස්ථ ප්‍රමුකතාවේ අවම කරලා අලුතිං එන පාර්ශවක අතු වර්ධනය වෙන්න ගහට උදව් කරණ එක. ඉතිං ඒ හපු අතුත් සෙන්ටිමීටර් දහයක් විතර යද්දිී ආයෙත් අගදළු කඩන්න පුළුවන්. මේ විදියට එකම ගා ලස්තන්ට් වහි දෙන්න පඳරක් වගේ අපිට හදාගන්නත් පුළුවන්. ඉතින් මේ පැේතින බඳන සතතිකට සැරයක්වත් උස්සල වෙන තැක තියන්න පුළුවන්න අපට වඩා සුදුස්සු. මුල් බඳුනෙ සිදුරුවලින් පොළවට සම්බන්ධ වෙනක ඒකෙන් අවම කරගන අපිට වගාව සාර්ථකෝ බඳුරක් තුළ කරන්නත් ලේසි.